පාඩම් කියල දෙමු ප්‍රේනියෝසාත්තරයේ අත ප්‍රවීණ දේශකයි යොගාන්ත දසල් සමඟ අපි ගනිතය එකන ගනිමුෝ සුබ උදෑසනක් ආදරණී දරුවනි ඉතින් අදාපී එකතුලා ඉන්නේ සිතේෆෙම් ගුරු ෙදර ගනිත පාඩමත් එක්ක ඉතින් දුල පුතල උදේ පාන්දර හැරිලා සූදන වෙලා ඉන්නවා ගුරුගෙදර ගනිත පාඩමේ අද මනොවන්ද කතා කරන්න කියලා බලාගෙන. දුවපුතති අද ම සූදානම් කරගත්තා ඔගලන්ගේ විශේ නිර්දේශයන වැදගත් පාඩමක් එකන සාමන්න පෙළිවිබාගෙදී වැඩිපුර ලුණ ගන්න පුළුවන් පාඩමක් හැයි ගොඩක් දරු ගනන් හැදුවට මේ පාඩමේ එම හරි අවබෝධකින් නෙමෙයි මේක ගැටලු විසදන්නේ.ොටස්ඳපොටස් වෙළඳලකින ප්‍රතිශ්ත සම්බන්ධ පාඩමක්කති. ඉතින් දුවපුතේ අද මේ කොටස් වලඳපල කියන පාඩමේ මේ ඇතම මොකද සිද්ධ වන්න මොකද මේ කොටස් සලන පල කියන්නේ ඉතින් මෙන්න මේ දේවල් ගැෙන කතා කරන්න තමයි අද මම සූදානම් වෙන්න ඉන් දුල පුතාල දන්නව දැන් අද මේ වෙන කොට්ට පුතාලගේ විභාගෙට ගොඩාක් පුතල් දුල පුතාල වැඩ කරනවා මොකද විභාගේ ගොඩක් ආසන්නට විල තියෙනවා ඉතින් දුලපුතලට යෝජනා කරනවා මම මේ මේ කෙටිකාලය තුළ කොවල ග අනිත් විශයනුත් හරියට කාලේ කළමනා කරණය කරගෙන ඒ ඒ විසියන් නැවත ආවර්ජනය කරගෙන නේද. මම කැන්න විනාඩියක්වත් පුතේ කාලය අපතිදාන්න එපා මේ මේ හරි වටින කාලයක් මේ ඇවිලදන්නේ ඉතින් මේක නිසා ඔවුල් හරියට කාල සටහනක් හදාගෙන ඒ හැම විසේටම දෙන්න ඕන අපි කැන්නේ ඒ කාලේ වෙන් කරගෙන හරියට වැඩ කරන්න හරි හරිට වැඩ කරන්න උදේ නැගිටල පාඩන් කරන්න වගේ උගලන්ට එකකොල් හදුලලාෙනකංගැයි පාඩන් කන්න පුුවන් මෙ දිීට හරිට කාලේ කළමනා කරණය කරගෙන. උගල් හැමවිසයක්ම ලට වැඩ කරන්න කියලලා මම යෝජනා කරනවා. හරිපුති ඉතිං අද මගේ විශේ ගනිතේ විශේ උගලට වැදගත් කොටසක් තමයි සාකච්චා කරන්න කොටස් වලඳ පලකි න එකකේ. දි මේකෙඩි මම අද ඔගලන්ට කියල දෙෙනනවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ. ගොඩක් දරුව මේක ගැටලු විසඳුවට හරි අවෝධයක් නෑ මේ කොටස් සලඳ පල මොකක්ද වෙන්න කියන එක මොකක්ද මේ කොටස් කියන්න කියන එක. ඉතින් අද ම උගලන්ට පැහැදිලි කරනවා මොකද මේකට සිද්ධ වෙන්න කියලා ඒ නිසා දූලපුතාලා පොතක් කරගෙන පෑනක් කරගෙන සූදානම් වෙන්න ඕනේ තමන් අවශ්‍යකාරණ මේව සටහන් කරගන්න පුදලට වැදගත් කියලා හිතන දේවල් සටහන් කරගන්න එකට මේ වැඩ සහනි උරුණනාට පස්සේ දලපුතාලාට නවතේ දේවලා ර්ජනය කරගන්න පුළුවන්. එනන් දපුතේ මම ඉතා සරල පැදිි කිරරිම් මගින් නෝගොලන්ට කියල දෙෙනවා මොකද මේ කොටස් වරඳ පොලේ සිද්ධ වෙන්නන්නේ කියලා මොකද මේ කොටස් කිය මොකද මේ කොටස් වෙලඳ පොල කිය. සමාගම් ගත්තොත් ලංකාව තුළ සමාගම් ගත්තුොත් අපිට වර්ග දෙක් වර්ග දෙහකට වෙෙන්ක කරන්න පුුවන් එකක් තමයි සීම සහිත පෞද්ගලික සමාගම් අනිතක තමයි සීමවා සහිත පොදු සමාගම් අප යන කපැනස් කියලා සීම සහිත පෞද්ගලික සමාගම් ප්‍ර limitedප සීමා සහිත පොදු සමාගම් public limited companies කැපයිස් තු අපිට ර්ග දෙහෙකට වෙන් කරන්න පුුවන් පුතේ සීම සහිත පෞද්ගලක සමාම් සීම සහිත පොදු සමාගම් කියලා. මේකෙදී තමාගේ ව්‍යාපාර කටයුතුලට මහජනතාවත් හවුල් කරගන්න පුළුවන් මහජනතාවත් හවුල් කරගන්න පුළුවන් ව්‍යපාරවලට අප කෙනව සීම සහිත පොදු සමාගම් කියලා. එගෙන තමාගේ ව්‍යාපාර අවශ්‍යතාවයන් සඳහා මහජනතාව හරහා මුදල් එකතු කරගන්න පුළුවන් සමාගම් වලට අපි කෙනවා සීම සහිත පොදු සමාගම් කියලා මහජනතාව හවුල් කරගන්න බැරි ව්‍යාපාරවලට අපි කෙනව සීම සහිත පෞද්ගලික සමාගම් කියලා. එතකොට මේ පාඩම අපි කතා කරන්නේ පුතේ මේ ව්‍යාපාර කටයුතුවලට මේ මහජනතාවත් එකතු කරගන්න පුළුවන් ව්‍යාපාර ගැන එකැන සීම සහිත පොදු සමාගම් ගැන එකොට මම මේක ඔුගුලන්ට පැහැලි කරන්න කොහොමද මේ ව්‍යාපාරයකට මහජතාව හවුල් කරගන්න කියන. තමයි අප මේ පාඩම පුරාවටම කතා කරන්න මහජනතාව ව්‍යාපාරයට හුල් කරගන්න කොහොමද ඒ ව්‍යපාරයට මුදල් එක තුකරගන්න කොහොමද කියලලා ඔගලන්ට මේ පාඩමිවෙරන කොට හරි පැදිලිව. හරි පුතේ ම උගලන්ට සරල උදාහරණයගින් පැහැදිලි කරන්න ලං මොකද මේක සිද්ධ වෙන්න කියලා දැ මෙහෙමිතන්නකෝ මගේ ව්‍යාපාරයක් තියෙනවා මගේ ව්‍යාපාරයක් තියෙනවා මේ මගේ ව්‍යාපාරයේ පුොළුල් කරන්න. හිතන්න මං නිමි ඇඳුම් කර්මාතශාලාාවක් පාත්තගෙන නෝ කියලා තන්න මම ඇඳුම් මහන කර්මාන්තයක් තමයි පවත්තගෙන යන්නේ. ඉතින් මේකත මට මුදල්ලෝන වෙන තව මැසින් ගන්න ඕන වෙන තව පිත මු මේක තව කොහේ හැරි ැෙක්ටියක්දන්නනතාව මට සල්ලිය වශ්‍ය වෙනවා හැබැයි මට මේ සල්ලි හොයාගන්න ක්‍රමයක් නෑ. මට පුළුවන් මගේ ව්‍යාපාරයට... මුදල් මට මේ අවශ්‍ය වෙන මුදල මහජනතාව හරහා ලබා ගන්න පුතේ. අන්නේ ලබාගන්න ක්‍රමවේදී තමයි කතා කරන්නේ අපි. තැන් හිතමු මගේ මේ සමා මගේ මේ ව්‍යාපාරයට රුපියල් දහ දාහකම දොලක් අවශ්‍යයි කියලා රය මේ උගලන්ට සරව පැදිලවන්න ෙන ඇත්නන් සාමාන ව්‍යපාරවලට පපුති මිලින බිලි ගන්නන්නේ දෙගුණලට අවශ්‍යවෙන්නේ ම උගලන්ට සරලෝ පැදිි කරන අශ්‍ය නිසා තම මේ පිටි උදාහරණයගන්න අපි එද මගේ ව්‍යාපාරයට රුපියල් දහදාහක මුදල අවශ්‍යයි මේ මැසින් ගන්න මේ මිපුළු කිරීම කටයුතුලට එ මෙන්න මේ අවශ්‍ය වෙන මුදලට පති අපි න ප්‍රාග්ධනය කියලා මේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන මූලික මුදලට අපි කියනමුකක්ද ප්‍රාග්ධනය ර දැන්මට අශ්‍යවෙලා තියන ප්‍රාග්ධනය පුතේ රුපියල් දදාදාහයි මම මෙන්න මේ දහදාහක මුදල පුතේ රුපියල් දහය කොටස් සොලට කඩනවා. මට ැති්‍රමාණේකටන්න පුුවන් ුපියල් හයවෙන්න ළුවන් ුපියල් විස් වෙන්න පුුවන් ුපියල් සේවෙ වන්න පුුව රුපියල් පන්සිය වෙන්න පුළුවන් ඒක ම ඒක ම තමයි තිරණය කරන්න මට දැම්මේ අවශ්‍ය වෙලා තින රුපියල් දදාහක මුදල මම රුපියල් දහය කොටස්සලට කඩනවා. තුන් රුපියල් දය කොටස් වලට කැලියූත්පුතේ රුපියල් දහය කොටස් දාහක් එෙනවනි දහදාහක් මි රුපියල් දහය කොටස් දාහක්. එතකොට මම දැන් ඔන්න මේ දහ දාහක මුදල රුපියල් හය කොටස් දාහකට කඩලා. ම මහජනතාවට කියනවා. ඒ ගුවන් දිලේ දැනනිීමක් වන්න පුළුවන් ප්‍රසිදධ පුවත් පතක දැනීමක් පල කලම මහජනතාවට කියනවා. මගේ සමාගමේ රුපියල් දහය කොටස් දාහක් නිකුත් කරලා තියෙනවා ඕගලන්ට පුළුවන් ඇවිල්ලගන්න. එක ප්‍රසිද්ධ මආධ්‍යාරාමන් නිවදනයක් කරනවා. අන්න එතකොට මහජනතාවට පුළුවන් පුතේ මගේ සමාගමේ කොටස් මිලදී ගන්න. කොටස් කියනක පුතාලරම ස්රට පහැදිලි කරන්න මොක්ද කියෙන එතකොට මහජනතාවට පුළුවන්මයි මගේ සමාගමයේ නිකුත් කරලා තියෙන කොටස්ටි මිලදීගන්න තමන්ට කැමති ප්‍රමාණයක් තමන් දහය කොටස් දාහක් නිකුත් කරලා තිෙනවනේ දෙ අපි එතමු ජයලත් කියල කෙනා මගේ මේ සමාගමේ කොටස් හයසීයක් ගන්නවා කොටස් සයසීයක් ගන්නවා කියගානෙද දහය ගානේ එකොට පුතති කොටස් හයසිියක් දහයගානය ගන්න කොට එයා මගේ මේ සමාගමට දෙන්න ඕන රුපියල් හයදාහක මුදලක් හයසීයක් රුපියල් දහයගානේ එතකොට රුපියල් හයදාහක් එතකොට ඔන්න ජයිලත් කියන කෙනා පුතේ මගේ සමාගමට රුපියල් හයදාහක් දෙනවා එයා මේ මගේ සමාගමට දෙන මුදලට පුති අපි කියනවා ආයෝජනය කරන මුදල කියලා මොක දේක මේ ව්‍යාපාරයටයි දෙන්නේ මගේ මේ සමාගමට දෙන්නේ නැතු තනි පුද්ගලය කුටනෙමි එතකොට ඔන්න ජෛලත් කියන කෙනා මගේ සමාගමට රුපියල් හයදාහක් ආයෝජනය කරනවා ඉතුරු කොටස් හාරසීය අපි එතමු දේවින්ද කොටස් හාරසිියයක් ගන්නඔය තර රුපියල් ධයගානය ඉතුරුවන්න කොට සාරසිීය යාගන්නව රුපියල් දායගානී එකට ඔවන දේවිද කියන කෙනත් මගේ සමාගමට යොදෝනව රුපියල් හාරදාහක මුදලක් කොට සාරසීයක් ගන රුපියල් දහයගානේ එතකොට රුපියල් හාරදාහක මුදලක් කයෝජනය කරනවා අන්න එතකොට පුතේ දැන් ඔන්න ජයිලත් කියන කියෙන රුපියල් හයදාහක මුදලක් මට යුජනය කරලා තියෙනවා දෙවින්ද කියෙන කියෙන රුපියල් හාරදාහක මුදලක් මට ආයෝජනය කර තියෙනවා එර මේ දෙන්නට අපි කෙනව ආයෝ ජකයෝ කියලා මොකද මගේ සමාගමට මුදල් යෙදවවේ ගොල්ලුඒක නිසා අපේ ගුල්න්ට කෙනෙ ආයෝ ජකයෝ කියලා එතකොට මේ ආයෝජකයන් දෙන්නලා මට මේ මගේ සමාගමට යෙදෝපු මුදලත් එක්ක මගේ අවශ්‍යාව වෙත දැන් හරි ැන් රුපියල් දහදාහක මුදලක් තැමට හම්බුලා තියෙන. ඕකද ජයිලත් කියෙන කෙන හයදාහක්මට දිල තියෙනවා දේවින් දෙකෙන රප දේවින් දෙකනෙන රුපියල් හාරදහක්ට දිල තියනවා. එතකොට අර රුපියල් දහදාහක මුදල මට දැන් ලැබිල තියන්නේ එහන් දැම් මට පුළුවන් මගේරවශ්‍ය කාරර්නාටික කරගන්න මගේ ව්‍යාපාරි පුළල් කරන අපිතුම් මැසින්ස් ගන්න ඉඩංගන්න නේද මගේ ව්‍යපාර කටයුතුවට ඩැඟ අර මුදලමට යෙදවන්න පුළුවන් මොක ගේ මට දැන්ගේ සල්ලි හම්බිලාතියන්නේ. හැබැයි මටාර සල්ලි යෙදවපු අර දෙන්නටත් ප්‍රතිලාබයක් තියෙන්න්න ඕනන නැත්තන් ඒගොල්ල නිකම්ම මට සල්ලි යදවන්න ැහැනි ති ඒගොලන්ටත් යම් කිසි ප්‍රතිලාබයක් මේ හරහා ලැබෙෙන්න්න ඕන. අන්නේ ප්‍රතිලාබේ මොකද්ද. පතේ දැන් ඒගොල්ලන් මගේ ව්‍යාපාරයේ කොටස් ගන්න කොටම මම කියනවා. ඕගුල්ල මගින් ගන්න එක කොටසකට මම රුපියල් හතරගානය අවරුද්දට දෙනවා කියලා. ඒගොල්ලො මගින් ගන්න කොටසකට රුපියල් හතරගානෙ මම අවුරුද්ධකට ගෙවනවා. අන්නේ ගෙවන මුදලට පති අපිකිිනව ලාභාංශයේ කියලා. ඒ ලාභාංශය කියද කියන එක තීරණය කරන්නේ සමාගම. ුපියල් තරද රුපියල් පහද රුපියල් දෙක්කද ඒක තීරණය කරන්න සමාගම. තොට මම තරණය කරනව පුතේ මගේ සමාගමයේ කොටස් ගත්ත අර දෙන්නට එක කොටසකට රුපියල් හතර ගාන ෙවන්න. එනම් අන්නේ ගෙවන්න මුදලට පුතේ අපි කියේනොමකදද ලාභාංශයේ කියලා. ලාභාංශයේ කියලා. හරි පුතේ එනම් අපි මෙතනින් ඉස්සර හට කොහොමද මේ ලාාංශ ගෙවන්න කෙනෙක් ගැන කතා කරමු මෙන්න මේ කෙටි විරාමයෙන් පස්සේ ගුරු ෙදර පාඩම් කියල දෙමුූ ප්‍රේගියෝසාත්තරේ අත ප්‍රවීණ දේශකයි යොගර්ත දසන සමඟ අපි ගනිතය ඉගෙන ගනිමුෝ දුවපුතේ නැවත් ඔගුල එක තුලායින්නේ සිතේෙන්ම් ගුරු ෙදර ගනිත පාඩමත් එක්ක. ඉතිං අපි කතාකර කර හිටියාද මේ කොටස් වලඳපල ගැන දෙේකෙදි ම මූලිකුම්මං ඔොගලන්න කිව්වා මේ කොටස් බෙදෙන හැටි ගැන අපි කතාකරේ සමාගමක් පිහිටුවන්න මේ සමාගමයේ ඉදිරි කටයුතු සඳහමට රුපියල් දහ දාහකමුදලක් අවශ වෙලා තියෙනව කියල කතා කර මේ දහදාහකමුදලම රුපියල් දහය කොටස් දාහකට ැඩුව කියකිල කිව්වා ඒ කොටස් දාහෙන් ඔන්න දෙන්නෙක් දැන් කොටස් අරගෙනවරයි ජයලත් කියෙනකෙන කොටස් හයිසීක් කරගත්ත රුපියල් දායගානී දේවවින්ද කිෙනකිෙන රුපියල් හාරසීයක් ගත්තා මාවෙන්න දේවින්දකිෙනකෙන කොට සාරසිියක් ගත ඒත් රුපියල් දායගානේ. දැ ඇතකොට පුතේ මේ දෙන්නා. රුපියල් හයදාහයික් ජයලත් යොදවල තියනවා රුපියල් හාරදාහක් දේවින්ද යොදල තියනවා. එදකොට ඔන්න දැ මේ දෙන්නාම මගේ සමාගට රුපියල් දහදාහ මුදලක් යොදවල තියනවා. තෝට ඒකෙන් මට දැම්පපුලුව මගේ අවශ්‍යතා සපුරගන්න මගේ ව්‍යාපාර කටයුතුට මේ මුදල ය දවන්න. තින් මම මේ මගේ සමාගමට මුදල් යොදෝපු මේ දෙදෙන වෙනුවෙන් මම මොකක් දේදින්නට දෙන්නේ ම මොකක් දේගුල්ලන්ට දෙන ප්‍රතිලාබය. හරි පුතේ මගේ සමාගමේ කොටස් ගන්න කොටම මම ඒගොල්ලන්ට කියනවා. මගේ සමාගමින් ගන්න එක කොටසකට මම අවුරුද්දකට ඔගලන්ට රුපියල් හතර ගාන දෙෙනවයි කියලා. ඒක තීරණ කරන්නේ මමමයි මේ කොටසකට දෙන්නේ කියාද කියෙ එක පියල් හතර ද රුපියල් පහ ගෙනෙක තිරණය කරන්නේ සමමාගම. ම රුියල් හර ාණන දෙෙනවා. අවුරුද්ධකට අපි එකට කෙනපුතේ ලාබභාංශයේ කියලා. එතකොට දැන් ජයලත් කියන කෙනා මගෙන් සමාගමය පුතේ කොටත් සයසීක් ගත්තන. ඔන්න දැම් මම එක කොටසකට එයාට රුපියල් හරක් ගවන්න ඕනේ අවරුද්දකට එතකොට ජයලට පුතේ මම අවුද්දකට ගෙවන්න ඕන කියාද එයා මගේ සමාගම කොට සයසීයක් ගත්තා එක කොටසකට මං හතරක්ගෙවනවා එහළ ඔන්න ජයිලක්්ට ම අවුරුද්ධකට රුපියල් දෙදා සාරසීක මුදලක් ගෙවන්ඩ ඕන ඒ විදිහට දේවින්ද ගත්තොත් දේවින්ද මගේ සමාගම මේ කොටස් හාරසීයක් ගත් එතකොට එ එයා අත්පුතේ මම එක කොටසකට රුපියල් හතර ගාන ෙ වන්න ඕන එතකොට හාරසීයකට රුපියල් හතරගානගේ වුවොත් එයාට මම ගෙවන්න ඕන රුපියල් එද්දා සයිසීය ද කොට සාරසයයක් කරගෙන තියෙනවා කොටසකට හතරක් ම ගවනවා. හාරසිී හතරෙන් වැඩිරහම එදදා සයිසිීයයි. එතකොට මේ දෙන්නටතුතේම අවුද්දකට මෙන්න මුදක් ගෙවන්න ඕන ජයලක්ට රුපියාදිදා සාරසියයක් ගවන්න ඕන දේවින්ට ෙවනවරුද්ගකට ම එදදා සයිසියයක්. මෙන්න මේ අවරුද්ධකට ගෙවන මුදලට පුති අපි කියනවා වාර්ෂික ලාභාංශයේ කියලා. මොකදද කියන්නේ වාර්ෂික ලාබාංශයේ අවුරුද්කට ගවන ලාභාංශය ඒක තමයි ඉගුලන්ට ලැබෙන ප්‍රතිලාබේ මගේ සමාගම මේ කොටස් මිලදීගත්තු නිසා ම මේ ගොලන්ට අවුරුද්කට අන්නර ලාභාංශ ගවෙනවා. ජයිලට රුපයා දෙදා සාර්සියයක් ම ගෙවන්න ඕන දේවින්ට ම රුපියල් එදදා සයිසික මුදලක් ගෙවන්ඩ ඕන. ඒ ගෙවන මුදලට පපුති අපි කියැන මොන ලාබංශයේද වාර්ෂික ලාභාංශයේ කියලා. ඒ වගේම පුතේ මගේ මේ සමාගමේ කොටස් මිලදීගත්තු අයට මේ මගේ සමාගමේ අයිතියෙකුත් හිමි වෙනවා. ඒකන මගේ සමාගමේ වැඩිපුර කොටස් ගත්තුව අයට වැඩි අයිතියක් තියනවා. මොකද ඒගොල්ලොම මේ යෙදෝපු මුදල නිසා තමයිදන් මේ ව්‍යපාරය එහමනැත්තන් සමාගම පවත්වගෙනයන්නේ. ඒගොල්ලොත්මගේ ව්‍යාපාරය හවුල්කරු. එහනම් දැන් ජයලත් කියන කෙන පුතේ මම නිකුත් කරපු කොටස් දාහෙන්. එයා කොටස් හයසීයක් ගත්තනි නඟ එයාට වැඩි අයිතියක් තියෙනවා මෙන්න මේ අයිතිය හොයන්න කොහොම ද අපි පුතේ ඒක මෙහෙම හොයන්න පුළුවන් නිකුත් කරපු කොටස් දාහෙන් එයා හයසීයක් මලදීගත්තු නිසා දාහෙෙන් හයසීයක් නිකුත්කරපු කොටස් ගාන දාහයි ඒකෙන් එයා හයසයක් මිලදී අරගෙන තියෙනවා එතකොට බාගයක් විදිහට ලි වුවොත් දාහෙෙන් හයසීයක් ප්‍රති්තයක් කරන්න පුළුවන් අපට සියට සයෙන් වැලි කරලා දාහෙෙන් හයසීයනං සීයට කියද පුතල බල සු කරලවන්න දාහෙන් හයසීය වැඩිකිරීම සියට සීය එතකොට මේ සුළු නහමව සියයට හැටක් ඒකන ජයිලන්ට පුතේ මගේ ව්‍යාපාරි සියයට හැට කයිතියක් තියෙනවා එතකොට දේවින්ද ගත්තොත් දේවින්ද කොට සරගෙන තියනව පුතේ කොටස් හාර සීය දාහෙන් හාරසීයක් එතකොට මේක ප්‍රතිශ්තයක් විදිහට හැදුවොත් දාහෙන් හාර සයනම් ප්‍රතිශතයක් කරම සයටසිීන් වැඩි කරනවා එම වැඩි කරහ වෙනවා සීට හතලියක් එනම් පුතේ දේවින්දට තියෙනව මගේ ව්‍යාපාරයේ සට හතලිහ කයිතියක් මොකද මේ ගොල්ලො යොදවපු නැත්තන් ආයජනය කරප මුදල නිසා තමයි මගේ මේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේෙදැ ඒගොල් අන්ගේ මුදලින් තමයි මේ හැම දෑම්ම දැන් කෙරෙන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට පුතේ මගේ ව්‍යාපාරයේ අයිතියක් තියෙන අනිවාරයෙන්ම. එතකොට ජයිලට තින සීට හැටකයිතියා. දේවින්දරතින සීට හතලිහි කයිතියක්. සදැ විභාග සමහරලා ඔවාට මෙන මේ දේවල් අහන්න පුළුවන්. මේ ව්‍යාපාරය හිමිකාරීත්වය ප්‍රතිසතයක් ලෙස දක්වන්න. අන්න එතකොට හොයන්න මෙහෙම් පුතේ. නිකුත් කරපු මුළු කොටස් ගාන එයා අරන්තියන කොටස් ගානට දරන අනුපාත අපි ලියාගන්න ඕනි. එතකොට දැන් නිකුත් කරලා තින මුළු කොටස් ගාන දාහයි දාහෙෙන් හයසීයක් කරගත්තා. දාහෙෙන් හයසයනම් ප්‍රතිසතයක් කරන අපි සියයට සීන් වැඩි කරනවා. නේත දේවින්ද ත්ත කොටස් සාරසීයයි එනම් දාහෙෙන් හාරසීය නම් ඒක ප්‍රතිසතයක් කරන අපි සියයට සීම් වැඩි කරන. හරිපොති දැන් මේ විදිහට දැන් මගේ සමාගම කොටස් නිකුත් කරලා න්න මම සමාගමට මට අවශ්‍ය වෙලා තියන පාග්ධනය මම හොයාගේෙඩ මට සල්ලි දීපු අයටත් මම ප්‍රතිලාභයක් දීලා ඔන්න දැම්මගේ ව්‍යපාරකට යුතු කරගෙනය නවා තෙම පුතාලට ආරම්භේද කිව්වා සමාගම් වර්ග දෙකක් තියෙනවා කියලා දෙකොට සමාගම් වර්ග දෙකමොකක්ද පුතේ සීම සහිත පෞද්ගලික සමාගම් සීම සහිට පොදු සමාගම් මේ සීමා සහිත පොදු සමාගම් වලට විතරයි පුතේ කොටස් සහ අයකර ප්‍රසිද්ධී අලිවි කරන්න පුළුවන් එකන මේ කොටස් නිකුත් කරලා මහජනතාවගේෙන් මුදල් හොයාගන්න පුළුවන් සීමා සහිත පුදු සමාගම්වලට පමණයි සීමමා සහිත පෞද්ගලික සමාගම්වලට ඒහැකියාව නෑ ඒකන්නේ කොටස් සලව කරලා මහජනතාවෙන් මුදල් උපයන්න බෑ එහෙම මුදල් උපේගන්න පුළුවන් සීම සහිත පුදු සමාගම් වලට විතරයි. එරුවට ලංකායපතේ කොටස් වෙළඳපලේ ලියාපදිං්චි වෙලා තියෙන සීමා සහිත පොදු සමාගම් ආසන වශයෙන් තුන්සීයක් විතර තියෙනවා. තුන්සීකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ලියාපදිංචි වෙච්ච පොදු සමාගම්. අපිගෙන එට ලයිස්තු ගත සමාගම් කියලා. කොටස් වලඳපලේ ලියාපදිංචි වෙලා තියෙන මේ වගේ සීමා සහිත පොදු සමාගම් අසන වශය තුන්සීයක් වගේ තමයි තිෙන්. ඒ සමාගම් තුන් සීට ආසන්න ප්‍රමාණයට පුළුවන් ඒ සමාගම්බල කොටස් නිකුත් කරලා මහජනතාවත් තමන්ගේ ව්‍යාපාර කටයුතුට සබධ කරගන්න. එසකොට පුත දැන් සීම සහිත පොදු සමාගම් සීම සහිත පොදු සමාගම් ගත්තොත් ලයිස්තුගත වෙච්චේවත් තියෙනවා ලස්තුගත නොවෙච්චේවත් තියෙනවා. එකගැන සීම සහිත පොදදු සමග හැමේක්ම පුතේ කොටස්ෙල්නපලේ ියාපදිංචි වෙලා. එම ියා පදිංචි වෙච් ස මාගම් දැනට ආසන වශෙන් තුන්සියක් විතර දීනවනි යු මේ සමාගම් තුන්සීට විතරයි පුළුවන් මේ කොටස් නිකුත් කරලා මහජනතාවත් මේ තමන්ගේ ව්‍යාපාරයට සබන්ධ කරගන්න එතකොට මේ කොටස් නිකුත් කරන කොට ගල්ොන්න පස්සිද්ධ පුවත්ත් දැන්වීමක් හරි ගුවන් ඉදුලිය හරි මෙනි වගේ නිවැදනයක් කරනව මහජනතාවට තමන්ගේ සමාගම කොටස් මිලදී ගන්න කියලා එතකොට සාමානයෙන් අවුරුදු දහටට වැඩි ඔගුලන්ට තාම බෑ අවුරදු දහ අටට වැඩි අයට පුළුවන් මගේ සමාගම්වල කොටස් මිලදී ගන්න ඇත්තරන පුේෙ කොට ිලදී ගැනීම ගොඩක් වෙලාවට දැනම් සිදවෙන්නේ අන්ත්‍රජාය රහා. ඒ අපි හිතන විදිහත මේ කඩේකට ගහිල බඩුවක් ගන්නවා පොලකට ගෙහිල බඩු ගන්නවා වගනෙමි ඒක දැන් සිද්ධ වෙන්නේ තනිකරම අන්තරජාලය රහා ටනට තිෙනවා ඒක ිහිල් අපිට හොයන්න පුලුවන් ොන මගම් ලද කොටස් නිකුත් කරන්නේ ඒ සමාගම මේ කොටසකමිලකීයද ඔන්න ඔද හැම දෙයක්ම අපිට අන්තරජාලය හරහා හොයාගන්න පුළුවන්. එතකොට මේ කොටස් ගැනීම සහ විකිනීම සිද්ධ වෙන තැනට තමයි පපුති අපිෙන කොටස් සෙල්ඳබල කියලා. අපිගෙන ෂයා මාගට් එකත් මාකට් එකක්. කොටස් ගැනීම සහ විකකිනීම සිද්ධ වෙන වෙලදලට තමයිි මේ කියෙන කොටස් සෙලඳ පලළ කියලා. තාලට පහැදිීදම කොටසක් කියන මොකද. නේද ය කොටසක් කියන මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය අපි කොටස්සොලට බෙදලගත්තුූ ඒකයක් තමයි මේ කොටස් කියලා කියන්නේ. හරි දැම්පුතේ දැන් ඊළඟට මම කතා කරනවා මේ පාඩම වැදගත් කොටසක් මෙ කොටස් සැලඳපලේ සිද්ධ වෙන වැදගත් දෙයක් ගැන. දැන් මම මගේ සමාග ිපතේ කොටසක් නිෙුත්ර රුපියල් යග ේ. කොටන මගේ කොට ැවිල්ලා දෙන්නෙක් මිදී ගත්තන ජයලත් කියර කෙනා හයිසියයක් අරගත්ත දෙවින්දෙනකෙන කොට සාරසියක් අරගෙන තිීන්. දැන් ඒගොල්ලන්ට ඕනනං පුළුවන් ඒගොල්ලො ගත්තු කොටස් තවකාටහරි විකුණන්න. ඒගුලු මිලදීගත්තු කොට තවකාටහරි විකුණන්න පුළුවන්. දෙහිතන ජයලත් ගත්තන කොට සයිසීයක් එයාට පුළුවන් ඕන වෙලාවක යාගත්තු කොටස්ටික විකුණන්න. ඒවගේෙනද දෙවින්දතත් පුුවන් යාගත්තු කොට සාරසිය ඕනවයක විකුණන්න මේ කොටස්සක මිල කියන එක පුතේ දවසින් දවස මොහොති මොහොත වෙනස් වෙනවා. කොටස්සක මිල කියන එක දවසින් දවස ොතින් මොහොත වෙනස් වෙනවා දෙහිතන ැ ඒගොලො ගත්ත මගේ කොටස රුපියල් දය ගානන. හැබැයි මාසකීපයක් යනකොට ඔය රුපියල් දහය කියන කොටසක වටිනාකම වෙනස්න්න පුළුවන් රුපියල් දොලා වෙන්න පුළුවන් සමහට රුපියල් පහල වෙන්න පුළුවන් සහට අඩුවවෙන්නක් පුළුවන් රුපියල් අට වෙන්න පුළුව තු මේ කොටසක මිල කියන එක රටේ පවතින දේශපාලන වාතාවරණයක්ත් එක්ක.ය රටේ ස්ථාවර අත්වයත් එක්ක ඒ දේවල් එක වෙනස්සෙන පුති රටේ පවති ර්ික තත්වයත් එක් මේ කොටසක මල කියනෙක චාවචනය වන්න පුළුවන්. ඒහඩුවන්න පුළුවන් වැඩිවෙන පුළුවන්. දැන් අපි හිතබූ යම් කිසි කාලයක් ගියාට පස්සෙමේ කොටස්සෙන් මගේ සමාගම මේ කොටසක මිල රුපියල් පහළො වෙනකක් වැඩි වෙනවා. කොටසක ිල වැඩවෙනවා. දහයට ත්වක දැන්වොන්නට ුියා හලො වෙලා එතකොට දැගොන්ට ජයලත්ට පුළුවන් පුතිේ ඕනනම් එයා ගත්තු කොටස් සියල්ල ම හරි එම නැතන්ඒෙන් කොටසක් හරි විකුණන්න රුපියල් දැන් පහලවයි කොටසක වටිනාකම එයාට පුළුවන් එයා ගත්තු කොට සය සය මහරි නැත්ැන් ඒකෙන් ටිකක් තියාගෙන ඒක කොට සක්හරියට පුුවන් රුපියල් පහලෝ ගන විකුන්න තා කෙනෙක්. ඒවගේම දේවින්දතත් පුළුවන් ඒයා ගත් කොට සාරසය හරිහෙම නැතන් ඒක කොටසක් හරි ඒ මුොහතේ තියෙන වටිනාකමත් එක විකුණන්න. මෙන මේ කොටස්සක එම මොහොතේ තියෙන වටිනාකමට පුති අපිකි න වෙළඳ පල වටිනාකම කියලා වෙළඳ පල මිල අපිෙන මාකට් වැලිුව එක මේ වෙළඳ පල මිලකනක පුතේ මුොහොතින් මුොහොත දවසින් දස වෙනස් එෙනවා. එතකොට දැන් මේ මගේ සමාගමී රුපියල් දහයට ගත්තු කොටසක් දැන් ඔන්න ජයලත්ත පුළුවන් රුපියල් පහලෝ ගාන විකුණන්න පිතම කොටසකමිල දැන් වැඩි වෙලා එතකොට පුතේ ඇත්තට මෙයා ගත්ත දහයගානෙන එයාට පුළුවන් දැන් පහලෝගානය විකුණන් ඉකට ඔන්න අට පේනවා එතන රුපියල් පහකලායක් යට තියෙනවා රුපියල් පහකලාබයක් තියෙනවා මෙන්න මේ ලාබේයට පුති අපිකි ෙනව ප්‍රාග්ධනලාබේ කියලා මොනලාබේද පරාග් ධනලාබය සමහර ටෝක ැනිි පැත්ත වෙන්න පුුව. ගගේ දහ ගත්තු කොට සක්කාලයක් ගිය අට පස්ෙ කොටසකමි අඩුවෙලා රුපිය අට ග විකුුණ වෙන්න පුලුවන් එතකොට අන්නයට අලාබභයක් සිද්ධ වෙනවා ගත්තේ දහයට දැන් විකුණන්නේ යටකට එතකොට රුපියල් දෙහෙ අලාභයක් අන්නේ අලාභයට පුතේ අපි කෙනවා ප්‍රාග්ධන අලාභයක් කියලා එතකොට මේක ප්‍රාග්ධන ලාබ සිද්ධ වෙන්නත් පුළුවන් පුතේඒවගේම ප්‍රාග්ධන අලාභ වෙන්නත් පුළුවන් වැඩිමිලකට විකුණවොත් ප්‍රාග්ධන ලාභයක් අඩමුදලකට වික්කොත් එහෙම ප්‍රා්ධන අලාභයක් නේද හරි දැන් ඔය ප්‍රාග්ධනපුතේ ලාබ සහලාභ ගැන අපි තවදුරටත් ක කරන ොද විවාගල ගොඩක් ඔය ප්‍රාගධන ලාබ ලාබ සබඳධ ගැටලු හනෝ. එම් අප ඒ ැෙන තවදුරටත් සාකච්ඡාරමු මෙන මේ කෙටිවිරාමය පස්සේ. ගුරු ෙදර පාඩම් කියල දෙම ප්‍රේඩියෝසාත්තරයේ අත ප්‍රවනිීණ දේශක යුගාර්ත දසන් සමඟ අපි ගනිතේ ඉගෙනගනිමුෝ. දන දුව ුතේ නැවත් ඔගොල එක තුලායින්න සිතැයිෆෙම් ගුගෙදර ගනිත පාඩමත් එක්ක තිං අද අපි සාකච්ඡා කරගැෙන හිටියේ කොටස් සලඳ පළ ගැනනි තිකට මේකදී අපි මූලික දේවල් කීපයක් සාකච්ඡා කරා අන්තිමට අපි කතා කරාමි ප්‍රාග්ධන ලාබේ ගැන දැන් ඔන්න පුතේ මගේ සමාගමයේ මුදල් යොදෝපු දෙන්නෙක් හිටිය ඒ දෙන්නට මම වාර්ෂිකලා භාංශගෙවනවාඒවගේ මමෝගලන්ට කිව්වා ඒ මගේ සමාගමය කොටස් ගත්තු අයට ඕනම වෙලාවක පුළුවන් මගේ මේ සමාගමය ගත්තු කොටස් තික විකුණන්න. එතකොට දැන් ඔන්න ජයලත් කියන කෙනා කොට සයසීයක් මිලදීගත්තනි. මේ කොටස්හයසීය පුතේ එයාට පුළුවන් ඒ මොහොතේ තියෙන වෙළඳපල වටිනාකමට තවකාට හරි විකුණන්න. ඒවගේම දේවින්දටත් පුළුවන් ඒ ගත්තු කොට සාරසීයම ඒ මොහොතේ තියෙන වටිනාකමත් එක තවකාට හරි විකුණන්න මේ සාමාන්‍යකති බි්නස් එකක් දැන් අපිහිතම කඩේක තොග තොගව වශයෙන් බඩුගෙනනල්ලා බලාබයක් තියාගෙන තකකාට හරි විකුණනවා ඇැ බි්නස් වලදි ලාබවෙන්නත් පුළුවන් පාඩුුවන්නත් පුලුවන්න්නේ ඒවගේම තමයි කොටස් කියන්නේත් එයා ගත්තෙ රුපියල් දහයගානේ එයා අටේක ලාභයක් තියාගෙන තවකාට හරි විකුණන්න පුුවන්. බෑ සමහර වෙලාවට ඕක පාඩු වෙන්නත් පුළුවන්. නේද හරි එසකොට දහයට අරගෙන පහළවට වික්කොත් එතන රුපියල් පහක්ලාබයිනි අන්නේ ලාබේයට අපි කැන ප්‍රා්ධන ලාබේ කියලා දහයටරගෙන අට වික්කොත් රුපියල් දෙකා කලාබයිනි අන්නේ අලාබේයට අපි කැන ප්‍රාගධන අලාභේ කියලා එතකොට පුතේ දැන් අපිහිටමු මෙහෙම ජයලත් කියන කෙනා මගේ සමාග මේ කොටස් සයසීයක් ගත්තන එයාඒ කොටස් හය සියම පුුතේ රුපියල් පහළව ගානේ වික්කොත් කාටහරි එයා කාටහරි විකුණ නව රුපියල් පහළව ගානේ එයා ගත්තේ දය ානේ කාය ගහිල්ල කොටසකමිල වැඩි වෙලා යඇැ විකුණනවා රුියල් පහව ගානේ. ලට එක කොටසකින් මෙයාට රුපියල් පහක් ලාබයින පති එක කොටසකින් රුපියල් පහක් ලාබයි. එසකොට කොටස් හයසීම මෙයා වික්කොත් එකකින් පහක් ලාබනන් කොටස් හයසීයකින් ලැබෙන ලාබය හයිසී පහෙන් වැඩි කරහ වෙනවා. විකුණපු කොටස් ගාන එකක ලාබෙෙන් වැඩි කරහ මෙෙනවා එයාට ලැබෙන සම්පූර්ණ ලාබේ ො අට සම්පර්ණ ලාබේ කියයක් කම්ඹුවෙනමද පුතේ එකකින් පහගානේ කොටස් හයිසීම වික්කොත් රුපියල් තුන්දාහක ලාබයක් කම්බුවනවා. මෙන්න මේ ලාබේට අපිකිෙනවා ප්‍රාග්ධන ලාබේ කියලා. දැන් අපි තු දේවින්ද දේවින්දත් ගත්ත කොටසක් ද්‍රුපියල් දහය ගානනි එයත් දැන් ඔන්න විකුණවා කොටසක් ුපියල් පහවගානේ. ොට එටත් එකකින් රුපියල් පහක් ලාබයි. තොට එයා කොටස් හාරසීම වික්කොත් පුතේ හාරසීය පහෙෙන් වැඩි කරහම එනම රුපියාල් දෙදාහක්. අන්න එනම් දේවින්දට රුපියාල් දෙදාහ කලාබයක් කම්බුවිනෝ. ඒලා බේට ගැනමොකදද ප්‍රාධ්ධනලාබේ කියලා. එතකොට පුතේ මේ කොටස් ගැනීම සහ විකිනීම මේ කොටස් ගැනීම සහ විකිනීම සිද්ධ වෙන්න කොතනදිද කොටස් වළඳ පලේදී. කොටස් වලඳ පලේදී. ඇත්‍රම පුතේ මේ හැම දෙයක්ම අන්තරජාලය හරහා සිද්ධ වෙන්නේ අනිත්කාරණය තමයි කොටස් ගැනීම සහ විකිනීමදී ඉන්නවා අතර මැදියෝ අපගෙන බ්්‍රෝකරලා කියලා තැරැව්කාරයෝ එතකොට ඇත්තරම මේ කොටස් ගැනීමහ විකිීම සිද්ධවෙෙන තැරැව කාරයෝ හරහා අතර මැදියන් හරහා දැහිතන්න ඔගොලන්ට ඔයාගේ ඉඩමක් ති නව විකුණන්න ඔයා කාටහරිේ නෝ මට මේක විකුුණල දෙන්න මංවාට යම් කිසි කමිෂන්න එකක් දෙන්නා කොමිස් මුදලක් දෙන්නා එතකොට මේකෙදත් එහෙම තමයි මේ කොටස් ගත්තට පස්ස ඒක විකිනීම සිද්ධ වෙන්න පුතේ මේ කොටස් සෙළඳපල ඉන්න තැරවකාරයෝ හරහා. අතර මැදව් හහා ඒගොල් හරහා තමයි මේ විකිනීම සිද්ධ වෙන්නේ. එකොට ඒගොල්ලන්ටත් මේ විකිනෙන මුදලෙන් යම් කිසි ප්‍රතිශත්තයක් ඒගොල්ලන්ටත් යනවා. අුම් සියයට එකට ආසන් සියයට එකට ආසන මුදලක් ඒගොල්ලන්ටත් යනවා. ඒ විකුණ මුලෙන් යම් කිසි ප්‍රතිශතයයක් අපි තරව්කාරයන්ටත් ගවඩුවන ඔන්න හිවිදිහට පුතේ දැන් කොටස් ගැනීම විකිනීම නේද ඔය සියලුම දේවල් කොටස් සැලඳ පොේදි තමයි සිද්ධ වෙන්නේ දැවගලන්න පුළුවන්තරජාලයයට හිල්ල ඔන්නම් සේෂ් කරන්න නේද. ශයාමාකට් කියලා කොල්ලඹ කොටස් සළඳ පල ඉ ඒ අපිට සර්කරතු ලැබේීම ලයිස්තුගත සමාගම කියයක් තිවීම දේවල සමාගම කොට මි ද ේරම න්තර ග පුළ. කට පුති දැන් කොටස් අපිත මුදෙන් ජයලත් කෙනෙන තව කෙනෙක්ට වික්කණනි. ඔන්නන් ඒගත්තු කෙනට පුළුවන් තවකාටහරි විකුණන්න. සාමාන්‍යෙන්ම බිසස් එකක්. වාහනයක් ඔවාකාටහරි විකුණන් නොත් එයාට පුළුවන් ඒවානේ තවකාටහරි විකුණන් ලාබයක් කරගන්න එට පුළුවන් තවකාටහරි මේවාගේ කොටස් වෙළඳ පලේදිත් මේ මිලදීගත්තු කොටස්. ගත්ත කොටසක් තවකාටහරි විකුණන්න පුළුවන්. ඒක ලාබයක් තියාගනෙන පුළන්මහට අලාබභවෙන්නක් පුළුවන් මේ එක තමයි පපුතේ කොටස් සල්ද පලෙදි සිදවෙන්නේ. කොටස් ගැනීම විකිනීම ඔන්න ඔය කාරනාාටික කොටස් සල්ලඳ පලේදි සිද්වෙනවා. හරිපුුතේ දැම ගලට පැහදිි කරන්නන්නේ කොටස් සැලඳ පලේද සිද්වෙන කරද කියන එක අපි බලමු පොඩි ගැටලු කීපයක් පට විසගන්න පුළුවන්ද කියල බලමුකු. ඔගලන්ගේ පෙල්ලපොතේ දහවිනි පාඩම තමයිපුතේ කොටස් සල්ද පල ඒකේ පුතතා ගව අශ්චපොත්තයෙනව වනං පෙළපොත තියෙනවනම් ලග තියාගත්වොත් වටිනවා නැත්තැම්මම් මේ කියනෙ හොඳට ඔළුවට දාගන්න අහගන්න ඒ කියන කාරණනාටික සහන් කරගෙන බලන්නවට උත්ර දෙැෙන පුලුවන් කියලා ඔන්න මෙහෙම කියනව ගානක් ආයෝජකයෙක් සසිරි ඇගලුම් සමාගමේ කොටසක් රුපියල් විසි පහ ගානේ කොටස් දාහක් මිලදී අරගෙන තියනවා සසිරිකන ඇඟලුම් සමාගමයේ කොටස් රුපියල් විසි පහ ගානේ කොටස් දාහක් කරගෙන තියනවා කොටස්ක් මි කියියද රපියල් විසි පහයි. මේ විසි පහගෙනක තීරණය කරනපුතේ සමාගම. ද මෙයා කියක් කරගෙන තිෙනවද කොටස් දාහක් කරගෙන තියෙනවා. එකොට මයාතතුතිේ මේ කොටස්ටි මිලදීගැන රුපියල් කියලක් වයෙනවද. කොටසක් විසි පහගානෙ කොටස් දාහක්නෙ. එකොට විප පහදාහෙන් වැිකොත් එනවපොතේ රුපියල් විි පන්ඳාහක මුදලක්. එනම් මේකද මෙයා ආයෝජනය කරලා තියෙන මුදල. ඉගැන සමාගමට යොදවල තියෙන මුදල සි පන්ඳදාහයි අපේ සමාගමට යෙදදු මුදලට අපිගන්නේ ආයෝජනය කරන මුදල කියලා විසි පහදාහිෙන් ඇඩි කරම විසි පන්දාහයි දෙැන් ඊළඟට කියනවා මේ සමාගම වාර්ෂිකලාබාංශයේ විදිහට කොටසකට රුපියල් හතරක්ග්‍යවෙනවා කියලා වාර්ෂික ලාබාංශේ විදිහට කොටස්සකට රුපියල් හතරක් ගවෙනවා ඒ නම්පුතේ මේ ආයෝජකයාට ලැබෙන අව් වාර්ෂිකලාආබාංශය කොමද අපි හොයන්නේ එයා එතරම කොටස් දාහක් මිලදීගත්තනි නේද එක කොටසකට හතරක් ගවනවනම් පුතේ එයා කොටස් දාහක් මිලදීගත්තට පස්සේ එයාටි අවුරුද්ධකට ගවන්න ඕනේ දාහා වැඩිකිරීම හතර එකන රුපියල් හාර දාහක් එනම් මෙන කොටස් මිලදීගත්තු කෙනටි අවුරුද්ගට ගෙවන්න ඕන කියදද රුපියල් හාර දාහක් ඒකට අපි කියනව පුතේ වාර්ෂික ලාභාංශ ආදායම කියලා වාර්ික ලා භාංශය හරිපුතේ අපි වගේ තව ගට ලුවක් බලමු ම මේ කියනෙක ඔගොල් ලෝ සටහන් කරගන්න එ කොට ගොලඩ උතරෙන පුුවන්. සීමා සහිත පොදු සමාගමක් සිය ප්‍රාග්ධනය රැස් කරගැනීම සඳහා කොටසක් රෘපියල් විසිපහ වූ කොටස් මිලියන දහයක් මහජනතාවත නිකුත් කරයි. දැම් පුතාලට මේ කියන කාරණාව පැහැදිලි කොටස් නිකුත් කරන්න පුළුවන් සීම සහිත පොදු සමාගම් වලට තමයි. දෙ මෙයා රුපියල් විසිපාහය කොටස් මිියන දහයක් ඔන්න මහජනතාවට නිකුත් කරනවා. එම කොටස් සඳහා වාර්ෂික ලාභාන්සය කොටසකට රුපියල් පහකි අනයනවා සමාගම මේ කොටසකට රුපියල් පහක්ග්‍යවනවා කියලා. එම සමාගමයේ ආයල්ජනය සඳහා ඉදිරිපත්වන සුජීව සමාගමය කොටස් පනස් දාහක් මිලදී ගන්නවලුදැ පුතාල දන්නව මේ සමාගමයේ කොටස් අපිට කැමති ප්‍රමාණයක් මිලදී ගන්න පුුවන්. සුජීව කියන කෙනා මේ සමාගමේ පුතේ කොටස් පන්දාහක් මිලදී ගන්නවා. දැන් ඔන්න මුලින් මහනවා සමාගමයේ ප්‍රාග්ධනය කියද කියලා. එගන පුතේ මේ සමාගමට අශ්‍ය වෙලා තියෙන මුදල කියද කියල තමයි යහන්නේ. පුතේ මිලියන දහයක් කොටස් නිකුත් කරා. එකකොට සකරුපියල් විසිපාගානය තමයි කඩර තිබ බේගුල්ලු. එතකොට සමාගමට අවශ්‍ය වෙලා තියන මුදල. රුපියල් විසිපහගානේ කොටස්. මිලියන දහයක් නිකුත් කරානිි. එහෙනම් සමාගමයේ ප්‍රාග්ධනය හොයන්න මොකද කරන්න ඕන. කොටසක මිල වැඩි කරන්න ඕනේ අපි නිකුත් කරලා තියෙන මුළු කොටස් ගණනින්. කොටසක මිල ගුණ කරන්න ඕනේ නිකුත් කරලා තියන මුළු කොටස් ගණනින්. කොටසක මිල පුත ේරුපියල් විසි පහයි මෙයා කොටස් නිකුත් කරලා තියෙනවා මිියන දහයක්. එනම් විසි පහ වැඩිරන්නු මිලියන දහයෙන්. එතකට නොති මිලන දෙසිය පණක්ඉ සමාගමයේ ප්‍රාග්ධනය මිලීන දෙසිය පණයි. ඊදකට අහනව සුජීව මේ සමාගමයේ ආයජනය කරලා තියෙන මුදල දෙැපුතේ සුජීව කියන කෙන කොටස් පනස් දාහන ගත්තේ ඇතර මෙයා මේ පනස්දොටස් කොටස් පනස්දදාහ ගත්තේ පුතේ රුපියල් විපාගානේ ය මේ කොටස් පනස් දාහ ගත්තරුපියල් විපා ගානේ. එනන් සුජීව සමාගම ආජන කර මුද හයන මුොද කරන්න න. එයා මලදීගත්තු කොටස් ගාන වැඩි කරන්න ඕනෙ පුතේ කොටසක මිලෙන් එයා කොටස් පනස් දහක් මලදීගත්තා ඒ මිලදීගත්ත එ පුතේ රුපියල් විපාගානය දෙනම් පනස් දහ වැඩි කරන්න ඕනේ විසි පහෙන් පනස්දහ වැඩි කරන්න ඕනේ විසි පහෙන් එතකොට එනවපුතේ දොළොස් ලක්ෂ පනස්දාහක් දොළොස් ලක්ෂ පනස් දාහක් සජීව සමාගමයේ ආයජනය කරලා තියන මුදල පුතේ. දුළු ස්ලක්ෂ පනස්දායි. ඊළඟ ප්‍රශ්නෙන්. කොටස් ආයෝජනයෙන් සුජීවට වාර්ෂිකව ලැබෙන ලාබාංශය කීර කියලහනවා. එකනෙ මේ අවරුද්ධකට මෙයාට ලැබෙන ලාභාංශය. පුතේ සමාගම කිව්වනේ කොටසකට රුපියල් පහක් ගවනවා කියලා. දැම් බලන්න සුජීව කොටස් පනස්දාහ කරගෙන තියෙනවා. එතකොට පුතේ මේ කොටස් පනස්දාට එක් කොටසකට සමාගම ගෙවනව රුපියල් පහගානේ. එන කොහොමද අපි මේ වාර්ෂික ලාබංශය හොහන් පනස්දහ වැඩි කරන්න ඕනේ පහෙන්. මිලදීගත්තු කොටස් ාන වැිරන්න ඕන පුතේ කොටසකට ගැන ලාබාංශයෙන්. මිලදීගත්ත කොටස් පනස්දාහයි එක කොටසකට පහක් ගවෙනව නං මේකෙදී මෙයාට ලැබෙන වාර්ෂික ආබාන්සේ පුතේ කියක් කෙනවද දෙලක්ෂ පනස් දහක් කෙනවා. දෙලක්ෂ පනස් දහක් කෙනවා අවසාන ප්‍රශ්නය හනෝ මේකේ මේ සුජීවගේ වාර්ෂික ලාභාංශය ඔහු යෙදූ මුදලින් කවර ප්‍රති්ෂතයද්ද කියලා. සුජීවගේ වාර්ෂික ලාාංශය ඔහු යෙදූ මුදලින් කව ප්‍රතිශතයද්ද කියලා නෝ. එතකොට මේකෙදී දැන් මෙයා යෙදූ මුදල පුතේ ඇත්තටම කියද මෙයා කොටස් ගන්න වැයකරපු ගාන අපිට වානේ දොළොස් ලක්ෂ පනස්දාහක් කියලා නේද කොටස් මිලදී ගන්න යා යෙදෝප මුදල දොළොස් ලක්ෂ පනස්දායි. වගේ මේකෙඩිමියට ලබිච්ච වාර්ශික බාන්සය පුතේ ලක්ෂ දෙකහමාරයින්නේ මේ පනස්දා පහි වැඩිරමේ ලක්ෂ දෙක හමාර. තුර මෙතන දියපෙන් අහන්නේ සුජී වගේ වාර්ෂික ලාබාංසය ඔහු යෙදූ මුදලින් කවරපති සතයද තුර මේකෙදිපුතේ ලාබාංශය දන්න ඕන අපි උඩට යෙදූ මුදල දාන්න ඕනේයටට බාගයක් විදිට හදාගන්න ඕන ලාබාන්සය ලක්ෂ දෙක හමාරණෙ යදමුදල දොස් ලක්ෂ පනස්දාහනි එතකොට ලක්ෂ දෙක හමාරය කෙනන ලාාංශය උඩට දැම්ම යෙදූමුදල යටට දැම්ම මේක බාගයක් විදිට හදාගන්න ඕන ලක්ෂ දොළ හමාරෙන් ලක්ෂ දෙක හමාරයි ලාභාංශය යෙදූමුදල ලක්ෂ දොළ හමාරයි ඒකෙන් එයට ලැබිච්ච ලාභාංශය ලක්ෂ දෙක හමාරයි ලක්ෂ දොළ හමාරෙන් ලක්ෂ දෙහමාරයි ලාභාංශය මේක ප්‍රතිශතයක් කරන්න පුතේ අපි සීට සීෙන් වැඩි කරනවා එතකොට පුතේ මේක ීතසිීෙන් වැඩි කරහම ට හොයා ගන්න පුළුවන් මෙයාගේ වාර්ෂික ලාභාංශය එයා යෙදූ මුදලෙන් කොච්චර ප්‍රතිශතියක්ද කියලා ඕක සුළු කරතු අට සිට විස්සකෙන් උත්තරේ හැම්ුවෙනවා. එනම් අන්න විදිහට පුතේ අපිට පුළුවන් ලාභාංසියක් යෙදූමුදලේ කවර ප්‍රතිශතයක්දකන එකක හොයා ගන්න ඔන්නඔ විදිහට බාගයක් කරගෙන. හරි පුතේ එකොට ඔන්න අදහපී මේ සාකච්ඡා කරේ කොටස් වලඳ පලේ එ පුළ මූලි ගැටලු කීපයක් ූලික ගැටලු කීපයක්. අපි අද එකොට ම හිතනෝගලන්ට අදවශය අවබෝධයක් ලැබෙන් තිේ කොටස්සරඳ පොල සිද්වෙ කක්ද කියල පුතාලට පුළුවන් පහුග ප්‍රශ්නපත්තරවල තියෙන ප්‍රශ්න අරගෙන ඔගලන්ට උත්සාහ කරන්න දැ අවබෝධයක් තින පුතාට මොද මේ සිද් වෙන්නේ කිය මොකක්ද මේ කොටස් විකිනීම වෙන්න මොකද මොක්ද මේ ප්‍රා්න ලබේ කියන්නේ නේද එගැ දළවබෝධයක් තිෙන නිසා පුතලට පුළුවන් දැන් ඒ පහුගිය ප්‍රශ්න පත්තරවල තියන ගැටලූ විසඳන්න ඒනම් පුුතේ අපි නැවත දවසක අපි හම්බුවමු ලබන සතියත් මේ වගේම ගනිත පාඩමක් එක්ක නම් දූල පුතාල විභාගට සූදනම්වෙන්න ඕනේ පාඩන් කරන්න ඕන හසිවෙන්න ඕන එනම් පුතාලට සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි ලබන සතියත් නැවත හමුවෙමු හැමෝටම සුභ දවසක්. ගුරු ෙදර පාඩම් කියල දෙන ්‍රේනිියෝ සාත්තරයේ.